ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ නවරාජ මාතෘරු 37 දෙනෙකු දෙවුරුම් දුන්නා. එම නවරාජ මාතෘරුන්ගෙන් පිරිසක් අද සිය අමාත්‍යංශවලදී රාජකාරි කටයුතු ආරම්භ කළා. මේ ජල සම්පාදන රාජ්‍ය මාතෘවරයා ලෙස සිය අමාත්‍යංශයේදී වැඩ බහරගත් සනත් නිශාන්ත මහතා. අද 9 වෙනි මාසේ 9 වෙනිදා අපි අමාත්‍යධුරයෙන් ඉවත් වෙන්නේ මේ මාසේ 9 වෙනිදා. ඒ නිසා මේක දෛවෝපගත සිදුවීමක් කියලා මම විශ්වාස කරන්නේ. මට ජීවත් වෙන්න විදිහක් තියෙනවා. මගේ ආදායම් මාර්ග මට තියෙනවා. ප්‍රතිපත්තියක් හැටියට මට ඕනනම් වැටුපක් දීමනාවක් කිසිම දෙයක් නොගෙන වැඩ කරන්නත් පුළුවන්. නමුත් මේකේ විශාල මන්ත්‍රීවරු ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන් ඉතාමත්ම අඩු ආදායම් මට්ටමේ ඉන්න අපහසුතාවයෙන් පෙළෙන උදවිය. ඒ අයටත් බලපෑම් කරන නිසා ජනතාව සනත් නිශාන්තලා වගේ වැටුප් ගන්න නැතුව වැඩ කරන්න කියලා. ඒ නිසා මම වැටුප් ගන්නවා. आयोजन प्रवर्धन राज्य मातिवरा लेस दिलु ममनुग महता अद मिलस राजकार्य आरंभ कला සිසිර ජයකොඩි මහතා හට මෙවරද හිමිව තිබුණේ ඔහු මීට පෙර දරු දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය දුරය. මේ තමයි ලෝකෙට දෙන්න පුළුවන් අපිට අනන්නේ දෙක අපේ වෙදකමයි අපේ භාවනාවක් තමයි. ඊයේ දින වනජීවී හා වන සංරක්ෂණ රාජ්‍ය මාත්‍යවරයා ලෙස දෙවුරුම් දුන් ඩී.වි. චානක මහතා අද වැඩ බහර ගනු ලැබුවේ විදුලි බල රාජ්‍ය මාත්‍යවරයා ලෙසයි. ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයට ඔහු මෙලෙස පිළිතුරු ලබා දුන්නා. ඊයේ ඔබතුමා දෙවුරුම් දුන්නේ වනජීවී රාජ්‍ය මාත්‍යවරයා ලෙස. අද වැඩ බාර ගන්න මේ විදුලි බල හා බලශක්ති රාජ්‍ය මාත්‍යවරයා ලෙස. එකම දිස්ත්‍රික්කයේ තුල කැබිනට් අමාත්‍යවරු සහ රාජ්‍ය මාත්‍යවරු ඉතිහාසයේදී පත් වෙලා තිබුණා. හැබැයි අපි දැක්කේ නැහැ කිසිම අවස්ථාවක ඒක සාර්ථක වෙනවා. මොකද ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්, ගැටලු ඇති වෙන්න පුළුවන්. ප්‍රශ්න ගැටලු ඇති වෙන්න කලින්ම ඒක විසඳා ගැනීමක් තමයි මේ සිදු කරේ. මහින්දමරවිල් මහත්තයා ඉන්නේ එතුමාත් දිස්ත්‍රික්කයේ ඔබතුමාත් හම්බන්තොට. ඔබතුමාට ඕන විදිහට වැඩ කරන්න බැරි වෙයි කියලාද හිතන්නේ? හම්බන්තොට දිස්ත්‍රික්කෙනුත් කැබිනට් අමාත්‍යවරයෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් පත් වුණා. ඒ වෙලාවේදීත් ඇති වෙච්ච ගැටලු අපි දැක්කයි. ඒ කියන්නේ මේ ජනාධිපතිතුමා එකඟ වුණාද? ඔව්, ජනාධිපතිතුමාට මේ ප්‍රශ්නේ පැහැදිලි කරා. මෙතුමා ප්‍රශ්නයක් කිව්වම තීරුම් ගන්න කෙනෙක්. ඒකින්ද ඒ පිළිබඳව ගැටලුවක් උන්නේ නැහැ. එතුමා එවෙලෙම මේ තීරණය ඒ අවශ්‍ය කටයුතු කරා. දීවර රාජ්‍ය මාත්‍ය දුරේ අද වැඩ බහර ගත්තේ පියල් නිශාන්ත මහතායි. ජනතාව ප්‍රතික්ෂේප කරපු මේ මන්ත්‍රීවරු තමයි දැන් මේ රාජ්‍ය අමාත්‍ය ධුරයට ඇවිල්ලා තියෙන්නේ. දැන් කවුද ජනතාව ප්‍රතික්ෂේප කරා කියලා කියන්නේ? දැන් සාමාන්‍ය අරගලයේ ඉන්න ওই කීප දෙනෙක් කියන කතාවද නැත්නම් මේ තමන්ගේ ස්වාධීන ඡන්ද බලය පාවිච්චි කරලා ජනතාව ඡන්දෙ ලබා දීලා තියෙන අවස්ථා කීපයක් ඔය කියන අමාත්‍යවරුන්ට. ඉතින් එහෙනම් ඒක ජනතාවම ප්‍රජාතන්ත්‍රවාදීව ඒ අයව ඉවත් කිරීමේ බලයක් තියෙන ඊළඟ මැතිවරණයේදී. කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය මාත්‍ය දුරේ වැඩ ආරඹු ගීතා කුමාරසිංහ මහත්මිය පළකලේ මෙවන් අදහසක්. මෙම අමාත්‍යාංශයේ තියෙන බරපතලකම කොයිතරම්ද කියලා කියනවනම් ඊ රාත්‍රියේ පුරාමත් මං හිතන්නේ මම නොනිදා කල්පනා කරා දැන් අපි කටයුතු කරන්නේ කොහොමද කියලා. ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය මාත්‍යවරයා ලෙස චාම්ර සම්පත් දසනායක මහතා අද මෙලෙස සිය රාජකාරිය ආරම්භ කළා. මේ තනතුරු වලට වාඩි උනේ අපේ පක්ෂ අපේ නායකයෝ අපි අවුරුදු 30ක් අපේ අම්මලා තාත්තලා දේශපාලන වශයෙන් හිටපු පක්ෂ අමතක කළා. හැබැයි අපි මේ පක්ෂ අමතක කළේ අපේ පෞද්ගලික වාසිය වලට නෙමෙයි. මෙතන ශෂේන්ද්‍ර රාජපක්ෂ අපේ හිටපු ප්‍රධාන අමාත්‍යතුමා මට කලින් හිටපු එතුමාත් ඉන්නවා. අපි කතා වුණා අපි 750ක් අමාත්‍යංශයකින් ගන්න නැතුව රට ගැන හිතලා වැඩ කරනවා මේ රටේ තියෙන ප්‍රශ්න වෙනුවෙන්. මේ අතර අමාත්‍ය දුර බහරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් එම අමාත්‍ය දුර ලබාගෙන ඇත්තේ පක්ෂයේ කිසිදු අනුමැතියකින් තොරව බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ निदहस्पक्षेपेन वादेनवा.